සරිනා එසෙල් අපගේ YouTubeුටයක්ෂනලය හා සම්බන්ධූ ඔබ සැම ගෞරවෙන් ආදරයෙන් පිළිගන්නා. ඔබ තවමත් අපගේ චැනලයි සබස්්‍රයිබ් කර මැත්න පහත සබස්ක්‍රයිබ බට් එක ලික් කරලා දැන්ම අපහා එකතුවෙන්න මීීමස්තුොත් එක්ක වැඩරද්දි අපිට ලැබෙන තෑගක් තමයි මී පැෙනිකියන්. හරිම රසවත් හරිම ගුණයි ඉතින් මේමී පැනිි නිවැරදිව ලබාගැනීම සිදු කරන්නවුන්. මං අද කියල දෙන්නන්න මී පැනිකඩද්දි සැලකිලිමත් වෙන්න ඕනේ එක කරුණක් ගෙන පිහිතන්නන්නේ රජන බිත්තර දාන්න පිලාපෙට්ටිය විතරයි කියලනි එහෙම නෑ පැණි වැඩිකාලට රැජින පැනිිවදවලට ඇවිල්ලා බිත්තරදානවා. ඒවා ගොඩක් වෙලාට පිරිමි සත්තුන්ගේ බිත්තර තැන් ඔයාට ඔය පේන්න පිරිමි සත්තුන්ගේ බිත්තර දාපුවා. පැනිිවදේම කොටසක් පැණි කොටසක් බිත්තර දාලා. ඔය ඉහලින් බලද්දි පෙනෙන විදිිය තරමක් ඉහලට එස්දවුණු කෝෂ ඔය තියන්නේ පැනිි කොටස. ඊළඟට බිත්තර දාලා තියෙනවා පිලාව ඉන්නවා කීටයෝ ඉන්නවා මීමස් සොත් එක්ක වැඩ කරද්දි පැණිකොටස පිලා කොටස නිවැරදිව අඳුරාගැනීම සිදු කරන්න ඕන පැණිපෙට්ටිය මේ වගේ දෙයක් දැක්කොත් හොඳම දේ තමා සති දෙකක් විතර මේ විදිහටම තියෙන එක සති දෙක්කින් බැලුවොත් ඔයා ලට පෙනේ පරිසරයත් හොඳින් පැණි තියෙනවනං කෝෂවලින් සත්තු ඉළියට ඇවිල්ලා ඒවගේෙත් පැණිපුරවලා තියනවා බලාගන්න පුළුවන් මෙතන අපිකරන්ඩ යන්නේ පැණි කොටස කපල ඉවත් කරගන පිලාකොටස නැවත්ත පැනිිපෙට්ටියීම තියල දනවා එම තියන කොටස ඉන්න සත්තුටි ගෙඩියට ඇවිල්ල නැවත මෙයාලා ඒවගේ පැණිපුරවනවා පැනිවාරේදි පිලාපෙට්ටියෙත් පැණි තැම්පත් කරන. ැජිනට බිත්‍රරදාන්ට ඉඩමදි වෙලා පැනිිවදවලත් ඇවිල් ිත්‍රරදානවා. ඒක තමයි මේ ගැටලුවට හේතුව. ඉතින් අපි මේ දේ නිවැරදිව අඳුනාගෙන ඉන්න ඕනි. මේ බලන්න පැණිකොට සෑරං සත්තු ඉන්නකොටස නැවත පැනිිපෙට්ටියීම තැන්පත් කරනවා. හොඳට මේදේ ඇසට හුරු කරගන්න මේ විදිහ කපලයිවත් කරන්න බැයිනම් පෙටිදි දෙගක් ඔය විදිටම තියල තියන්න වනේ. ඉතින් අපි මීමැස්සන්ඩ හානියක් නොවන විදිහට පැණිකඩාගන්න පුරුදුවෙමු. පැණි ලබාගැනීමේදී දුමත් අවුම එම භාවිතා කරමු. සෙරිීනායිස්සෙල් හා එක්ක වූ ඔබ සැමට බෙහෙවින් ස්තූතියි. තවත් මෙවැනිීමම දැන්ම විනෝදය සපිරි වීඩියෝවකින් අපි නැවත හමුුවමු. එතෙක් ඔබට සුභදවසා.